හෙලෝ යාළුවනේ, ඔයාලට තවත් අලුත් ගානක් අරන් ආවේ. මේ ගානේ තියෙන්නේ ඔයාලට දීලා තියෙනවා F කියලා ෆන්ක්ෂන් එකක්. ඒකේ දීලා තියෙන්නේ F x ඍණ 2x ඍණ 1 බෙදීම x ඍණ 3 කියන ෆන්ක්ෂන් එක තමයි දීලා තියෙන්නේ. ඔයාල Fx ෆන්ක්ෂන් එක හොයන්න ඕන. නෑ, Fx ෆන්ක්ෂන් එක හොයන්න නම් අපි ඉස්සෙල්ලා දැන් අපි මේක අපි හිතමු මේක හදන්න ඉස්සෙල්ලාම අපි මම මේක y කියලා ගන්න. ඊට පස්සේ x වර්ග කියන එක y ඇසුරින් හොයා ගත්තොත් අපිට ඊට පස්සේ මේක y නම් y වෙනුවට ආයි x ආදේශ කළා අපිට ගන්න පුළුවන් fx ෆන්ක්ෂන් එක. එහෙනම් මම ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේක y කියලා ගන්නවා. ඒ කියන්නේ x ඍණ 2x ඍණ 1 බෙදීම x ඍණ 3 කියන එක y කියලා ගන්නවා. එහෙනම් මම ගන්නවා 2x ඍණ 1 බෙදීම x ඍණ 3 සමානයි y කියලා ගන්නවා. y කියලා අරගෙන මම මෙතන x උක්ත කර ගන්නවා. x උක්ත කර ගන්නවා. x උක්ත කරන මම x ඍණ 3 කියන එක යහ පැත්තට ගුණ කරනවා. දෙපැත්තම x ඍණ 3 න් ගුණ කරනවා. x ඍණ 1 මේ පැත්ත x ඍණ 3 න් ගුණ කරා පස්සේ මේ x ඍණ 3 ට x ඍණ 3 කැපිලා යනවා. y x ඍණ 3යි. දැන් මම මෙතන වරහන් ඉවත් කර ගන්නවා. 2x ඍණ 1යි සමානයි මෙතන වරහන් ඉවත් කරනවා yx ඍණ 3යි y කියලා එනවා. ඊට පස්සේ මම x ને උක්ත කරන්නේ x පද ටික මේ පැත්තට දානවා. අනිත් පද මම එහා පැත්තට දානවා. එහෙනම් 2x ඍණ yx මේ එක එහා පැත්තට ගෙනියනවා. ඊට පස්සේ ධන එකක් වෙනවා 1 ඍණ 3යි y කියලා එනවා. මෙතනින් මම x එළියට ගන්නවා. x එළියට ගත්තාන් පස්සේ 2 ඉතුරුයි. ඊට පස්සේ මෙතන ඍණ y සමානයි 1 ඍණ 3යි y කියලා එනවා. ඊට පස්සේ මම x උත් කරගෙන දෙපැත්තම x ඍණ 2යි 2 ඍණ y කියන බෙදනවා. ඊට පස්සේ මේ පැත් එනවා 1 ඍණ 3යි y බෙදීම 2 ඍණ y කියලා එනවා. ඊට පස්සේ මම දැන් හොයාගත්තේ x කි x සමානයි 1 ඍණ 3යි y මෙදීම 2යි 2 ඍණ y. ඒ කියන්නේ x කියන්නේ මොකද්ද කියලා y ඇසුරෙන් හොයාගත්තා. දැන් මට පුළුවන් මේක ලියන්න මෙන්න මේ 2යි x ඍණ 1 මෙදීම x ඍණ 3 වෙනුවට මම ලියන්න පුළුවන් f y කියලා සමානයි මේ x වර්ග වෙනුවට දාන්න පුළුවන්. මම මේ x හොයාගත්තනේ. එහෙනම් ඒක y ඇසුරෙන් ආදේශ කරනවා. එහෙනම් මම සමානයි මට ලියන්න පුළුවන් x වෙනුවට 1 ඍණ 3යි y බෙදීම 2 ඍණ y කියලා. ඒ කියන්නේ x නේ. එහෙනම් x ගේ වර්ග තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මේ සම්පූර්ණ එකේ වර්ග කියලා එනවා. එහෙනම් මට දැන් මේ y ඇසුරේ දැන් y ගේ f y තමයි හොයාගත්තේ. අපි fx නේ. එහෙනම් මට තව ආදේශයක් ගන්නවා y සමාන x කියලා. ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපිට මෙතන විචල්‍ය වෙනස් වුණා කියලා ඒ කියන්නේ ෆන්ක්ෂන් එකේ fx කින් ලියන්න මට පුළුවන්. එහෙනම් fx සමානයි මට එනවා 1 ඍණ 3යි x. ඒ කියන්නේ xy වෙනුවට x ගන්න 2 ඍණ x කියලා එනවා. එහෙනම් අපිට fx ෆන්ක්ෂන් එක ලැබෙනවා 1 ඍණ සම්පූර්ණ මේකේ වර්ග කියලා එනවා. එහෙනම් මට එනවා fx ෆන්ක්ෂන් එක සමානයි 1 ඍණ 3යි x බෙදීම 2 ඍණ x ගේ සම්පූර්ණ වර්ගය කියලා එනවා. එහෙනම් යාළුවනේ ඉස්සරහටත් මේ වගේ ගණන් ගේනවා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න.